ආයිබෝන් මගේ යාළුවෝ හැමෝටම අද කතා කරන්නේ බජට් එකකට ගන්න පුළුවන් සෙඩාන් වාහනයක් ගැන. අපේ අම්මෝ කොහෙන්ද ආවේ? යන්නේ. හරි හරි. ආ හරි. හරි හරි යන්නේ යන්නේ. එන්න එපා. ඔන්න අද මම බජට් රේන්ජ් එකේ ඔයාලට ගන්න පුළුවන් සෙඩාන් වාහනයක් ගැන විස්තරයක් අරගෙන ආවා. බජට් වාහන කියපු ගමන්ම අපිට මතකයට එන්නේ හැච්බැක් වාහන. හැබැයි ඒ අතරේ මැලේෂියන් කම්පැනි එකක් ලංකාවේ වගේ මිනිස්සුන්ට ගන්න පුළුවන් වෙන්න සෙඩාන් රථයක් හැදුවා බජට් රේන්ජ් එකේ. ඔයාලට පේන මෙම වාහනය තමයි පෙරඩුවා ආයතනය විසින් නිෂ්පාදනය කරපු බෙසා කියලා කියන්නේ. බෙසා කියපුවහම අකුරු තමයි BEZZA. ඒ කියන්නේ ඕකේ ඩබල් ඉසට් මේගොල්ලෝ දාලා තියෙන්නේ මෙයාලගේ බිස්නස් එක අවුරුදු 22ක් සම්පූර්ණ වෙලා තියෙනවා මේක හදද්දි. ඒ අවුරුදු 22 කියන එක මතක් වෙන්න තමයි මේගොල්ලෝ ඉසට් දෙකක් දාලා තියෙන්නේ. ඒ වගේම බෙසා කියන එකේ සාමාන්‍ය තේරුම තමයි මැලේ භාෂාවෙන් ඩිෆරන්ට් කියන එක. ඒතකොට මේගොල්ලෝ උත්සාහ කරනවා මේක ඩිෆරන්ට් විදිහට හදන්න. ඩිෆරන්ට් විදිහට හදනකොට මේගොල්ලෝ තීරණය කරලා තියෙනවා ටොයෝටා හරි ඩයිහට්ස් හරි වාහනවල නැති අලුත්ම එහෙම නැත්නම් වෙනස් දෙයක් ගේන්න ඕන කියලා කල්පනා කරලා තමයි හැදුවේ. හැබැයි මේකට ඩයිහට්ස් ආයතනය, ටොයෝටා ආයතනයේම එන ඩයිහට්ස් ආයතනයේ ඉංජිනේරින් හෙල්ප් එක ලබා දීලා තිබෙනවා මේක හදන්න. මොකද මේකේ තියෙන එන්ජින් එහෙම තනිකරම ඩයිහට්ස් ඉංජිනේරින් හෙල්ප් එක අරගෙන හදපුවා. ගොඩක් විට ටොයෝටා විට්ස් එකේ තියෙන එන්ජින් එකට සමාන එන්ජින් වගේ තමයි තියෙන. එන්ජින් එක ගැන කතා හදෙමු මේක ගැන කියන්න. පාවිච්චි කරපු වාහන ගන්න අකමැති අලුත් වාහනයක්ම හොයන කෙනෙක්ට මේ වාහනේ හොඳයි. මොකද මේක සෙඩාන් වර්ගයේ බජට් කැටගරි එකේ අලුත්ම වාහනයක්. බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන් වාහනයක්. මේ වාහනේ මාට රිව් කරන්න ලබා දුන්නේ මගේ යාළුවෙක් ඉන්නවා සමිත කියලා. ඔහු තමයි ඔහුගේ වාහනේ මට රිව් කරන්න කියලා ලබා දුන්නේ. ඉතින් ඒ වගේම මේ අද ඇවිල්ලා තියෙන ලොකේෂන් එකත් ඔහුගේ ගෙවල් ආසන්නෙම තියෙන හරි ලස්සන ලොකේෂන් එකක්. මේ හාරගම තමයි මේ හැරෙට කියන්නේ. මෙතන උඩින් තිබෙනවා රාජමහා විහාරය. ඒ විහාරය තමයි විහාර මහදේවි දුටුගැම රජතුමා කොත්මලේ සටන් කරද්දී මහවැලි ගඟ අබියස තිබෙන මේ විහාරෙත් නැවතිලා ඉඳලා තියෙනවා කියලා පුරාවෘත්තවල සඳහන් වෙනවා. සෙල්ලිපියක් පවා ඒ ගැන සඳහන් වෙනවා. ඒක අමතර කාරණයක්. මේ තියෙන 2019 වසරයක ඊට කලින් 2016 ඉඳලා එන එකේ ග්‍රේඩ්ස් 3ක් ආවා. ඒ වගේම 2020 මුල් අවදියේදී මේකේ ෆේස් ලිෆ්ට් එකකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ග්‍රේඩ්ස් ගැන කියනකොට ස්ටෑන්ඩර්ඩ් ජී ග්‍රේඩ් එකක් තියෙනවා. ඊට පස්සේ ප්‍රීමියම් එක්ස් කියලා ග්‍රේඩ් එකක් තියෙනවා. තව ඇඩ්වාන්ස් කියලා ග්‍රේඩ් එකක් තියෙනවා. මේ පිටිපස්සෙන් ඔයාලට පේන්නේ ප්‍රීමියම් එක්ස් කියන එක. ඒ කියන්නේ ස්ටෑන්ඩර්ඩ් ජී ග්‍රේඩ් එකට වඩා උඩින් තියෙන ප්‍රීමියම් එක්ස් එක තමයි මේ තියෙන්නේ. මේකේ සේෆ්ටි එක ගැන විශේෂයෙන්ම කියන්න ඕන. මේකේ මම කියවන ග්‍රේඩ්ස් 3ක් තියෙනවා කියලා. එතකොට ස්ටෑන්ඩර්ඩ් ජී ග්‍රේඩ් එකේ ඊට පස්සේ එන ප්‍රීමියම් මේ එක්ස් එකේ ස්ටෑන්ඩර්ඩ් ඒෂියන් එන්කැප් වල ස්ටාර් රේටින් 4ක් තිබෙනවා. ඒක හරි වටිනවා. හැබැයි මේකේ ඇඩ්වාන්ස් එකට ගියපුවාම ඔයාලට 5 ස්ටාර් රේටින් එකක්ම ලබා ගන්න පුළුවන්. මොකද ඒකේ vehicle stability control වගේ පොඩක් ඇඩ්වාන්ස් ෆීචර්ස් දීලා තියෙනවා. ඒකට 5 ස්ටාර් තියෙනවා. මේකේ තියෙන්නේ 4 ස්ටාර්. ඉතින් අපි මේ වාහනේ ගැන මුල ඉඳලාද කතා කරමු. මේ බෙසා එකේ 2018 දී මේ G කියලා ස්ටෑන්ඩර්ඩ් G කියලා තියෙන ග්‍රේඩ් එක වෙනස් වුණා GXtra කියලා. එහෙම තමයි ඊට පස්සේ ඉන්නේ 2018 ඉඳලා. ඉතින් අපි මේ සමිත මහත්තයාගෙන් මෙම වාහනේ 2018 නිෂ්පාදනය කරපු ප්‍රීමියම් එක්ස් එකක්. මේක නිෂ්පාදනය කරද්දී පෙරඩුවා ආයතනය කියලා තියෙනවා මේක ගොඩක්ම ඔරියන්ටඩ් කරලා තියෙන්නේ ෆියුල් ඉකොනොමිකට. ෆියුල් ඉකොනොමික වැඩිම වෙන විදිහට බර අඩු කරලා කිලෝග්‍රෑම් 940ක් විතර වෙනකම් බර අඩු කරලා තමයි මේ වාහනය හදලා තියෙන්නේ. ඉතින් ඒකේ වෙනසත් පොඩ්ඩක් දැනෙනවා ඒක හින්දා මම ඒ ගැන ඇතුළෙදි කියන්න. එතකොට ෆියුල් ඉකොනොමික ගැන මම කියවනේ ඒක සාමාන්‍ය ඇවරේජ් නෝමල් පැද්දත් 15ක් විතර පෙට්‍රල් වැඩ කරනවා. ඉතින් ඒගොල්ලෝ කියනවා 20ක් වැඩ කරනවා, 22ක් විතර වැඩ කරනවා කියලා ඒගොල්ලෝ කියන්නේ. ඉතින් කොහොමද අපේ පාරවල් වලට දාපුවහම 15ක් වගේ වැඩ කරනවා.
මේ වාහනය ඇඩස් ලගේ එහෙම නැත්නම් වැඩිහිටියන්ගේ ඊට පස්සේ චයිල්ඩ් එහෙම නැත්නම් ළමයිගේ බෙස්ට් ප්‍රොටෙක්ෂන් අවෝඩ් එක හම්බෙලා තිනවා ඒෂියන් එන්කැප් එකේ ස්මෝල් ෆැමිලි කා කැටගරිය යටතේ. ඉතින් එහෙම බලපුවාම සේෆ්ටි එක ගැන ගොඩක් හිතලා තියෙන වාහනයක්. ඒ වගේම එයාලගේ රටේ මේක මැනුෆැක්චර් කරන රටේ මැලේසියාවෙත් ගොඩක් සම්මාන මේ වාහනය දිනාගෙන තිබෙනවා. ඉතින් එතකොට විශ්වාසයක් තියෙන වාහනයක්. හැබැයි මේක තාම අලුත්. අපේ රටේ කොහොම පර්ෆෝම් කරයිද කියලා දන්නේ නැහැ. දැනට නම් ජනප්‍රිය වීගෙන යනවා. මේ ඉම්පෝට් රෙස්ට්‍රික්ෂන් එක දැනට නැවතිලා හින්දා දැන් මේකේ ෆේස් ලිෆ්ට් එක එහෙම ඕගොල්ලන්ට බලා ගන්න හම්බෙන්නේ නැහැ. දැන්ම ඉදිරියට සමහරවිට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අර මම කියවනේ මේකේ අර බජට් කියලා. මේක සාමාන්‍ය ලක්ෂ 35කට ඒ දවස්වල ගන්න තිබ්බ බ්‍රෑන්ඩ් නිව් වාහනයක්. හැබැයි දැන් නම් සුපුරුදු ප්‍රශ්නේ මේකටත් වෙලා මේකෙත් ගාණ වැඩි වෙලා තියෙනවා. මේක දැන් ඔයාලට ගන්නවා නම් ලක්ෂ මං හිතන්නේ 40ක් 42ක් වගේ වෙයි. මොකද ගාණ වැඩි වෙලා තියෙනවා. ප්‍රීමියම් X එකේ තමයි මේ ක්‍රෝම් ඩිසයින්ස් වගේ දීලා තියෙන්නේ. ස්ටෑන්ඩඩ් G එකේ මේක මෙහෙම බලා ගන්න නැහැ. මෙන්න මේ ලස්සන ක්‍රෝම් ඩිසයින්ස් වගේ තියෙනවා. ටොයෝටා විට්ස් එකේ තියෙන ලොගෝ එකත් පොඩ්ඩක් මේ වගේ තමයි. මතක් කරලා බලන්න මීට සමාන පොඩි වෙනුමක් තිබෙනවා. හැබැයි මේගොල්ලෝ කියනවා මේගොල්ලෝ කිසිම එකක් කොපි කරන්නේ නැතුව තමයි මේක පටන් ගන්න කියලා. ඒක ඇත්ත. හැබැයි එහෙම ගොඩක් නැහැ. හැබැයි මෙන්න මෙහෙම බලපුවහම ඔයගොල්ලන්ට පේනවා ඇති පාරේ යද්දී උනත් මේ වාහනේ මේ පළල අඩුයි අඩු ගතියක් දැනෙනවා. මෙන්න මේ බලන්න පොඩක් අර වෙන සෙඩාන් රථවල තියෙන අර පළල් ගතිය නෑ. මේක පොඩක් උස්සලා පළල අඩු කරලා තිබෙනවා. මේ බෙසා එකේ මම කිව්වා රිසඩ් අකුරු දෙකක් තියෙන මේ 22 කියන එක අදහස් කරන් තමයි මෙන්න මේක දීලා තිබෙන්නේ. එතකොට මේ හරි ලස්සන ටේල් ලයිට් වගේක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ ප්‍රීමියම් X එකේ තමයි මෙන්න මේ රිවර්ස් සෙන්සර්ස් බලා ගන්න පුළුවන්. ඉස්සරහත් දෙකක් තියෙනවා මෙන්න මෙතන. මේ ප්‍රීමියම් එකේ තමයි මේ කළු පාට මෙන්න මේ බම්පර් එකට යටින් තිබෙන කොටස තියෙන්නේ. වෙනේ වගේ නෑ. මේක හරි ලස්සන විදිහට හදලා දීලා තියෙනවා. මේ පොඩි ෂයිනි ප්ලාස්ටික් කොටසකුත් මෙහෙම යනවා. හරිම ලස්සන විදිහට හදලා දීලා තියෙනවා මේක. ඒ වගේ මේකේ මේ රිවර්ස් කැමරා එකක් එහෙම අපිට හයි කරගන්න පුළුවන්. මේ වාහනේ අපිට ක්‍රම දෙකකට විරුද්ධ කරන්න පුළුවන් බූට් ස්පේස් එක. පළවෙනි ක්‍රමය තමයි ඉස්සරහින් අපිට පුළුවන් වෙනම කී එකක් තියෙනවා. ඊට අමතරව අපිට පුළුවනේ අපගේ කී එකෙන් පුළුවන් මෙන්න මේ ලීවර් එක ප්‍රෙස් කරන්න පුළුවන් මේ විදිහට. ඒ විදිහට අපිට ඕපන් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක අපි අයිසරක් වහලා පෙන්නන්න. මෙන්න මේක තමයි මේකේ යතුරු. මේකිනුත් අපිට ඔයාලට පේන ඇති මෙන්න මේ බටන් එකෙන් අන්ලොක් කරගන්න පුළුවන්. ඒක ප්‍රෙස් කරගෙන හිටියා නම් ඔන්න ඔය විදිහට ඕපන් වෙනවා. මේකේ අති විශාල බූට් ස්පේස් එකක් දීලා තිනවා. ගොඩක් ලොකු ස්පේස් එකක් තියෙනවා. ඔයාලට පේනවාද මේ වාහන ගොඩක් ලොකු ස්පේස් එකක් දීලා තිනවා. ඒ වගේම මෙතන ෂොපින් net එකක් දීලා තිනවා. ඒ කියන්නේ බඩු ඇතුලේ හෙලවෙන්නේ නැතුව දාගෙන යන්න පුළුවන් මෙන්න මේ වගේ. අපිට මෙතන මේක separate වෙලා තියෙන හින්දා මෙන්න මේකෙන් ඇතුලෙත් වෙන මොනවා හරි දාගන්න පුළුවන්. මේකේ බලන්න ගොඩක් ලොකු ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම මේකේ මේ සීට් එහා පැත්තට නමන්න පුළුවන්. මම ඇතුලෙන් පෙන්නනම්. ඒතකොට 60-40 ආකාරයට නමපුවම තව ලොකු ඉඩ ප්‍රමාණයක් පෙන්නන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට අපිට බලන්න මේ ගොඩාක් ලොකු ඉඩ ප්‍රමාණයක් ගන්න පුළුවන්. මෙතන මේ සීට් බෙල්ට් එක මේක හරහා තමයි යන්නේ. ඒක ලොකු අවුලක් නැහැ. ඉතින් අපිට හදිසියකට මොනවා හරි බඩු දාගෙන යන්න පුළුවන්. මේක ෆුල් ෆ්ලැට් වෙන්නේ නැහැ. ඒත් ඉතින් ටිකක් ලොකු දෙයක් දාගන්න ඕන නම් එහෙම නමලා array යන්න පුළුවන්කම තියෙනවා. ඒකල මෙන්න මෙහෙම වහ ගන්න පුළුවන්. මේක අපි වහගමු. මේකේ shark tail ඇන්ටනා එකක් තියෙනවා මෙතන. පොඩි මේ ප්‍රීමියම් එකෙත් මෙන්න මේක තියෙනවා. මෙතන පොඩි කෑලි වගේක් තියෙනවා. මේකෙන් අර aerodynamics වලට හොඳයි කියලා තමයි සාමාන්‍ය කියන්නේ. එන යා එක හොඳට ෆ්ලෝ වෙන්න උදව් කරනවා මේ වගේ. මෙන්න මේක තියෙන මෙන්න මේ කැලි වලින් ප්‍රීමියම් එකෙත් මෙන්න මේක තියෙනවා. මේකේ රියර් ඩිෆෝගර් එකක් දීලා තියෙනවා. ඒ හින්දා ඔයගොල්ලන් මෙතන ඒ ඩිෆෝගර් එකේ හීටර් එකක් තමයි තියෙන්නේ. හීටර් එකේ එලිමන්ට්ස් මේ හරි බලා ගන්න පුළුවනි. ෆ්‍රන්ට් වින්ඩ්ෂීල්ඩ් එකේ ඩිෆෝගර් එක එන්නේ බ්ලෝවර් එකක් විදිහට. ඒ කියන්නේ හීට් එකෙන් තමයි, ඒ කියන්නේ හීට් ස්විච් එක යා යවලා තමයි රත් කරන්නේ. හැබැයි අපිට සාමාන්‍යයෙන් මේ වගේ එලිමන්ට්ස් දාන්න බෑනේ වින්ඩ්ෂීල්ඩ් එක ඉස්සරහට. ඒ හින්දා පිටිපස්සට මේගොල්ලෝ හීටර් එකක් විදිහට මේක පාවිච්චි කරනවා. මේ වාහනේ මං කරන බජට් රේන්ජ් එක එන්නේ කියලා. එතකොට මේකේ සස්පෙන්ෂන් එක ගැන කිව්වොත් පිටිපස්සේ තියෙන්නේ කොයිල් ස්ප්‍රින්ග් තමයි මේකේ පිටිපස්සට තියෙන්නේ. රිජිඩ් ඇක්සල් එකක් දීලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ඔයාලට පේන්නේ. කොයිල් ස්ප්‍රින්ග් එකයි රිජිඩ් ඇක්සල් එක මෙන්න මෙහෙම තියෙන්නේ. මේක තමයි මේකේ පිටිපස්ස ඇතුල් පැත්ත පෙනුම. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙහෙම පේනවා ඇති ඔයාලට. මේකේ ස්පෙයා වීල් ඉඩ සහ මේකේ ඉඩ ගැන පොඩ්ඩක් බලන්න. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ගැන කියද්දි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මේකේ ප්‍රීමියම් එකටත් වඩා තිබෙනවා. ඒ කියන්නේ ප්‍රීමියම් එකේ තියෙනවා 160ක්. මේකේ මම දාන විදිහට මේකේ 165 mm වගේ තියෙනවා. ඒ කියන්නේ අපේ ලංකාවේ ඕන පාරක මේකේ යන්න පුළුවන්. මේකේ රෝද ගැන කතා කරනවා නම් මේකේ ස්පෝක් 7ක් තියෙන ඇලෝ වීල් එකක් තමයි දීලා තිබෙන්නේ. පිටිපස්සට ඩ්‍රම් බ්‍රේක්ස් දීලා තියෙන්නේ. ඒ වගේම මේ ඇලෝ වීල් එකක් තමයි එන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් වාහනවල
ඉස්සරහට එන්නේ disc brake ඒ වගේම පිටිපස්සට එන්නේ drum brakes disc brake ඉස්සරහට දීලා තියෙන්නේ සාමාන්‍යයෙන් අපිට break කරගන්න ඕන වෙන්නේ වාහනේ ගිහිලා නවතිනකොට නවතින වෙලාවට අපිට වාහනේ නවතිද්දි ලොකු බලයක් 70%ක් විතර බලයක් එන්නේ ඉස්සරහ රෝද දෙකට එතකොට ඒකේ හොඳ performance එකක් තියෙනවනේ හොඳ performance තියෙන්නේ disc brake වල ඒ හින්දා තමයි ඉස්සරහට disc brake දාලා තියෙන්නේ ඒ වගේම සල්ලි ඉතුරු කරන්න පිටිපස්සට drum brake දානවා පිටිපස්සට disc brake කරනවා නම් ඒක ගොඩක් හොඳයි ඔයාලට මේක පේනවා ඇති මේක තමයි original alloy wheel එක මේ බලන්න ඒගොල්ලන්ගේ badge එක පවා මේක දාලා තියෙනවා මේකේ ඉස්සරහා පිටිපස්ස දෙපැත්තට එමේ ඉන්නේ rim size එක 14 මේකේ G grade එකේ 13 එන්නේ මේකේ 14 ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වගේම මෙන්න මෙතන side indication එකක් දීලා තිනවා මෙතන fender එකට මේ signal light එකක් විදියට ඒ වගේම මේකේ side glass ගැන කියනවා නම් මේකේ wing mirror එකක් නැහැ නමුත් මේක retractable mirror එකක් දීලා තිනවා අපිට අතුලෙන් control කරගන්න පුළුවන් ඒ කියන්නේ fold කරන්න පුළුවන් මේකේ විශේෂයෙන් මේ side skirt ගැන කියන්න ඕන මෙන්න මේ skirt කියලා තියෙන මෙන්න මේකට තමයි side skirt කියන්නේ මේ වගේ ඒවා ගොඩක් දාන්නේ වාහනේ aerodynamics වැඩි කරගන්න මේ මේකෙනොත් අපිට එන හුළඟ වෙනස් කරලා ප්‍රෙෂර් එක වෙනස් කරලා අපිට පුළුවනි aerodynamics performance වැඩි කරගන්න. ඉතින් මේක එන්නේ මේ premium x එකේ එන්නේ මේක. එතකොට මෙන්න මෙහෙම ආපුවාම ඔයාලට පේනවා ඇති මෙතන මේ door handles දීලා තියෙන්නේ chrome design එකකින්. ඒකත් premium x එකේ එන තවත් feature එකක්. මේ වීඩියෝ එක ඔයාලා පළවෙනි වතාවට බලනවා නම් මගේ නම MRJ MRJ channel එකෙන් තමයි මේ වීඩියෝ කරන්නේ මේ වගේ ගොඩක් වීඩියෝ මගේ channel එකේ තියෙනවා ඉතින් ඔයගොල්ලෝ YouTube එකේ MRJ inspire කියලා search කරන්ද ඔයාලට බලා ගන්න පුළුවන් මගේ channel එක ඒ වගේම Facebook එකේ Instagram වලත් search කරන්න මාව follow කරන්න කියලා ඉල්ලනවා ඔයාලා මොන හරි මේ වීඩියෝකින් ගත්තා නම් මොන හරි උදව්වක් වෙනවා කියලා තේරෙනවා නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා ඒ වගේම මේ මතක් කරලා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ප්‍රෙස් කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට නොටිෆිකේෂන් එකක් එනවා. ඕනම අවස්ථාවක මගේ වීඩියෝ එකක් බලන්න ඕන වුණොත් එකපාරට channel එක අමතක වුණොත් YouTube එකට ගිහිල්ලා MRJ කියලා හරි MRJ inspire කියලා ගහලා ඔබට වාහනයක් Axia එකක් ගැන දැනගන්න ඕන නම් Axia කියලා ගහන්න. එතකොට කෙලින්ම එලිටික ලිස්ට් වෙලා එනවා. Wits එකක් ඕන නම් Wits කියලා ගහන්න. ඒ වගේම Wits එනවා. මගේ channel එක ඇතුළට ගිහින් බලා ගන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මගේ social profile Facebook සහ Instagram follow කරන්න. මම ඒකෙත් photo එහෙම upload කරනවා. ඒගොල්ලන් ඒවත් ඔයාලට බලන්න පුළුවන්. මේ තමයි මේකේ side view එක. ඔයාලට පේනවද මේක මැදින් පොඩ්ඩක් ඉස්සිලා වගේ තියෙනවා. ඒ කියන්නේ cabin එකේ ඇතුලේ කට්ටියට ඉඩ ගන්න ඕන වට මෙන්න මෙහෙම. මෙන්න මේ ආකාරයට මෙහෙන් චූටි වෙලා මෙහෙම මේ පැත්තෙන් ඉස්සිලා තමයි එන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේ පැත්තට හැබැයි ඒකේ පොඩි කැතකුත් තියෙනවා ඒ හින්දා වාහනේ ගොඩාක් දිග නැති හින්දා සෙඩාන් රථයක් නිසාත් පොඩි කැතකුත් එකතු වෙලා තියෙනවා මේ වාහනේට ඒක හින්දා අර මම පිටිපස්සේදී කතා කරේ පිටිපස්ස චූටි කරලා තියෙන හින්දාත් පොඩ්ඩක් මේක අර ඔඩ් ලුක් එකක් තියෙනවා අපි දැන් මේකට ඇතුළට නැගලා බලමු කොයි වගේද කියලා මෙන්න මෙහෙම තමයි මේක ඔයාලට පේන්නේ මේක බජට් රේන්ජ් එකේ වාහනයක්නේ ඒ හින්දා අපිට මේ ගොඩාක් ප්‍රීමියම් විදිහට මේක ඇතුළේ ඇත්තරම බලා ගන්න වෙන්නේ නැහැ මම දොරේ ඉඳලා පටන් ගන්නවා මෙන්න මේ වගේ දොරක් තමයි තියෙන්නේ මේකේ හැම එකම hard plastic වලින් හදලා තියෙන්නේ හැබැයි මේකේ premium look එක පොඩ්ඩක් පෙන්නන්න ඕන හින්දා මේ chrome design එකක් දීලා තියෙනවා handle එකට පොඩි bottle එකක් වගේ දාගන්න පුළුවනි චූටි ඉඩක් තමයි තියෙන්නේ ඒ වගේම speaker එකක් මෙතන තියෙනවා ගොඩාක් premium look එකක් නැති වුණා decent පෙනුමක් තියෙනවා මේ විදිහට වාඩි වෙලා ඉනකොට ඔයාලට පේන ඇති headroom එක ඇත්තටම සාධාරණ හොඳ ප්‍රමාණයක් තියෙනවා ඒ වගේම කකුල් වලටත් හොඳ ඉඩක් දීලා තියෙනවා සාපේක්ෂව වාඩි වෙලා ඉන්න හොඳයි හැබැයි මෙන්න මෙතන කෙලින්ම අංශක 90ක් 100ක් විතර වගේ තියෙනවා මෙන්න මේ හැරේ ඒ හින්දා අර පොඩ්ඩක් මේ කම්ෆර්ටබල් ගතිය අඩුයි පොඩ්ඩක් වාඩේලා යනකොට එතකොට තයි සපෝට් එකත් පොඩ්ඩක් අඩුයි මම කියවනේ මේක බජට් රේන්ජ් එකක් කියලා ඉතින් අපි මම මේ අඩුපාඩු කිව්වට ඉතින් ඒක කරන්න දෙයක් නැහැ ඉතින් ඒ ගන්නට නැතුව දෙන්නත් බෑනේ එතකොට මේ මේක පොඩ්ඩ අපිට ඇන්ගල් කිරීමේ හැකියාවක් නැහැ ඒ වගේම මේ පැත්තට ආපුවාම මැද එක්කිනාට සාමාන්‍ය යන බලන් චූටි හම්ප් එකක් තියෙනවා මෙතන ඒ වගේම මේ කොනට ආපුවාම කොන එකත් ඉතින් ඒ වගේ තමයි කකුල් වලට හොඳ ඉඩක් දීලා තියෙනවා ඒ වගේම කියන්න ඕන මේකේ සෙන්ටර් ආම් රෙස්ට් එකක් එහෙම නම් දීලා නැහැ මෙතන මේ හෙඩ් රෙස්ට් රේන් එක එහෙම නැත්තම් හෙඩ් රෙස්ට් එක පිටිපස්සට දීලා තියෙන්නේ සීට් එකකටම අල්ලලා මෙන්න මේ තියෙන්නේ මේ සීට් එකකටම අල්ලප එකක් තමයි තියෙන්නේ ඒ හින්දා අර සාමාන්‍ය උස කෙනෙක් වගේ යනවනම් එයාට අර පිටිපස්සෙන් වාහනයක් ඇවිල්ලා හැප්පුණොත් විප්ලෑෂ් එකක් කියලා එන්න පුළුවන් ඒ කියන්නේ බෙල්ල එකපාරට පස්සට යනවා අන්න ඒ වෙලාවට ලැබෙන රැකවරණය පොඩ්ඩක් අඩුයි මෙහෙම මේ යටටම කරලා තිබ්බා මොකද මේක ඇඩ්ජස්ට් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ මේකේ ළමයිටයි වැඩිහිටියන්ටයි හොඳ සේෆ්ටි එකක් දීලා තියෙනවා ඒ වගේම මේකේ ඒෂියන් එන් කැප් එකේ අවෝඩ් එකක් පවා හම්බුණා මේකට බෙස්ට් කාර් එක ෆැමිලි කාර් කැටගරිය යටතේ සේෆ්ටි එකට ඉතින් ඔයාලන් පේනවාද මේකේ මේ පුළුවන්කම තිබෙනවා චයිල්ඩ් සීට් එහෙම මවුන්ට් කරන්න මේකට එහෙන් බලපුවාම මේ සෙකන්ඩ් රෝ එකේ ඉඩ ගොඩක් හොඳයි පොඩ්ඩක් සීට් පිටිපස්සේ හේතු වෙනකට කම්ෆර්ටබල් ගතිය අඩුවක් තියෙනවා හැබැයි ලොකු අඩුවක් කියලා එක කියන්න බෑ ඉඩ නම් ගොඩක් හොඳයි එහෙනම් අපි පැසෙන්ජර් සීට් එකටත් නැගලා බලමු කොයි වගේද කියලා
අපිට කියන්න පුළුවන් මේකේ door design එක පිටිපස්සෙකට identical වගේ කියන්න පුළුවන් පොඩ්ඩක් වෙනස් වෙනවා door pocket එක මෙන්න මෙතන පොඩ්ඩක් pocket එක පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා හැබැයි නැත්තම් පිටිපස්සෙක විදිහටම තමයි හදලා තියෙන්නේ මෙන්න මෙහෙම වාඩි වුණාම ඉඩගෙන ලොකු ප්‍රශ්නයක් නැහැ හැබැයි අර මම කියවනේ comfortable ගතිය චුට්ටක් අඩුයි seat වල මේකේ fabric seat තමයි එන්නේ ඒ වගේම මේ මේකේ අර holding එක එහෙම පොඩ්ඩක් අඩුයි grab කරගන්න ගතිය අඩුයි ඒ හින්දා අර මේ පොඩ්ඩක් මෙන්න මේ වගේ අර ගැටි ගතිය එහෙම නැහැ මෙන්න මේ වගේ තියෙද්දි අපිට ඕන නම් මේක මේ manual adjustment එකක් කරගන්න පුළුවන් recline කරගන්න පුළුවන් ඒ වගේම මේක කොහොම ඉස්සරහට පස්සට කරගැනීමේ හැකියාවක් දීලා තියෙනවා මේක තමයි මේකේ ඉදිරිපස පෙනුම මේ ඉදිරිපස නම් හොඳ පෙනුමක් තියෙනවා ලස්සන පෙනුමක් තියෙනවා මම කිව්වනේ Toyota Vitz එකේ bench එකට වඩා මේක සමානයි ඒ වගේම ලස්සන මේ chrome design එකක් මෙහෙම දිගටම යනවා headlight එක උඩිනුත් එක යනවා මේ halogen reflective lights තමයි දීලා තියෙන්නේ headlight එක වෙනම low light එක වෙනම දීලා තියෙනවා ඒ වගේම මේකේ fog light දීලා තියෙනවා ගොඩක් වටිනවා ඒක එතකොට මේ මෙතනත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ sensors දීලා තිබෙනවා safety එකට ඒක ගොඩක් හොඳයි rear සහ front sensors ඔයගලන්ට බලා ගන්න පුළුවන් වුණා මේකේ අපි එහෙනම් මේකේ powertrain එකක් ගැන ඉක්මනට කතා කරමු Toyota Vitz එකේ ආපු engine එකට ගොඩක් දුරට සමාන engine එකක් තමයි මේක engine එක Vitz එකේ තියෙන 1KR FE කියලා මේක 1KR VE කියලා තමයි තියෙන්නේ මේක 1000cc 3 cylinder engine එකක් එන්නේ මේකේ අපිට ලබා ගන්න පුළුවන් 67 horsepower 600 rpm එකේදී ඒ වගේම මේකේ torque එක ගැන කියනවා නම් torque එක 91ක් ගන්න පුළුවන් rpm එක 4400 1.3 එකේ ඔයාලට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් 91 horsepower වගේම ඒ වගේම 121යි torque එකක් ලබා ගන්න පුළුවන් මේක හැබැයි තියෙන්නේ 1000cc එක 1300 එකේ ඔයාලගේ මොඩල් කෝඩ් එකේ ඉන්නේ 1NRVE කියලා. ඒ වගේම මේකේ ඔයාලට ලැබෙනවා ABS සහ EBD 4 speed automatic transmission system එකක් තමයි මේකට ලැබිලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලන් මේ 1KRVE engine එක බලා ගන්න පුළුවන් වෙන්නේ. බලන්න මේකේ මම කිව්වනේ මේ safety rating එක 4 star සහ 5 star තියෙනවා කියලා. ඒකට හේතුවත් මෙහෙම වෙන්න පුළුවන්. මොකද මේකේ crumble zone එක එහෙම ගොඩක් හොඳට design කරලා තියෙනවා. එන impact එක crush කරගැනීමේ හැකියාව පොඩ්ඩක් හොඳයි මේකේ සාමාන්‍යයෙන් අපි වාහනයක V වේගයෙන් යනවා නම් ඒකේ සමීකරණයක් තියෙනවා ෆිසික්ස් වල භාගයයි MV වර්ගය කියලා. ඒ කියන්නේ ඕගොල්ලෝගේ වාහනේ බර මේක විදිහට 940 අපි 1000යි කියලා එහෙම තු 1000යි මේක යන වේගය අපි 50යි නම් එතකොට 14යි තප්පරයට මීටර වගේ යනවා. එතකොට භාගයයි MV වර්ගයෙන් වැඩි කරපුවම මේක යන චාලක ශක්තිය බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට මේ වාහන එක පාට නවත්ත ගන්න සිදු වුණොත් එහෙම අපිට ඒක නවත්තන්න පුළුවන් ක්‍රම කීපයකට අපිට පුළුවන් තප්පර කීපයක් ගිහිලා නවත්තන්න පුළුවන් බ්‍රේක් කළා එහෙම නැත්නම් එක පාට නවත්තන්න පුළුවන් අපි හිතමු තප්පරෙන් නැවතුවා කියලා තප්පරෙන් නවත්තපුවාම මේකට අපිට ඇඟට දැනෙනවා ඔහම පාත් වෙන ගතිය දැනෙනවා එනකොට අපි හිමීට තප්පර 3-4කින් නැවතුත් අපිට එහෙම දැනෙන්නේ නැහැ ඒකට කියනවා ආවේගය කියලා සාමාන්‍යයෙන් මම කියවනේ මේකේ චාලක ශක්තිය ඊට අමතරව ඔයගොල්ලන්ට මේකේ වැදගත් වෙනවා ගම්‍යතාවය කියලා තව එකක් තියෙනවා මොමන්ටම් කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ ඒ කියන්නේ මේ කියන බරත් එක්ක මේකේ වේගය වැඩි කරපුවාම MV කියලා එනවනේ සාමාන්‍යයෙන් ඒක සංස්කෘතියක් කියලා තමයි තියෙන්නේ. ඒතකොට මේ ගම්මතාව වෙනස් වීම සමාන වෙනවා කියනවා මේකේ වාහනේ නවතින ආවේගයට. ඒතකොට අපි හිතමු වේගය 50 ඉඳලා 40ට අඩු වුණා කියලා. ඒ අඩු වෙනකොට ඒක තප්පරෙන් අඩු වෙන්නත් පුළුවන්, තප්පර 5ෙන් අඩු වෙන්නත් පුළුවන්. තප්පරෙන් අඩු වුණොත් ඔයාලට දැනෙන ආවේගය, ඒ වෙලේ ලැබිච්ච බලය තප්පරයක්, ඒ කියන්නේ යම් කාලයක් තුළ ලැබෙන බලය වැඩි. එතකොට වැඩි වෙලාවක් නවත්තගෙන ගියා නම් ඔයාලා ඒ ලැබෙන power එක ලැබෙන බලය අඩුයි. හැබැයි වැඩි වෙලාවත් ඒක ඇක්සිඩන්ට් එකක් බවට පත් වුණොත් ඒ ලැබෙන බලය මෙන්න මේ D දුරක් ගියපුවාම තමයි අර චාලක ශක්තිය මේ වර්ක් ඩන් විදිහට ඇබ්සෝබ් වෙන්නේ. ඒ කියන්නේ මම කියවනේ භාගය ME වර්ගයේ ශක්තියක් මේක තියෙනවා කියලා. ඉතින් ඒ භාගය ME වර්ගයේ සමාන වෙන්න ඕන ඔබට ඒ වෙලාවේ අර ආවේගයේ වශයෙන් ආපු බලය වැඩි කිරීම දුරට. ඒක තමයි වර්ක් ඩන් කියලා කියන්නේ. F වැඩි කිරීම D. ඒ කියන්නේ ආපු බලය මෙන්න මේ දුරෙන් වැඩි වෙනවා කොච්චර ක්‍රම්පල් වෙනවද කියලා. ඒ කියන්නේ ඔහොම ක්‍රෂ් වෙනවද කියලා. ඒකයි මම ඔයගලන්ට සුසුකි එවුරේකේදී කියලා දුන්නේ. සුසුකි එවුරේකේදී මේ ක්‍රම්පල් සෝන් එක ගොඩාක් අඩුයි. එතකොට ඒ ලැබෙන වර්ක් ඩන් කරන්න තියෙන දුර අඩුයි. එතකොට ලැබෙන බලය වැඩි. ඒ වගේම මේ දුර එතකොට මෙතන නැති වුණාට පැසෙන්ජර් ඇතුළේ හිටියත් ඒ පැසෙන්ජර් ක්‍රෂ් කරගෙන තමයි පිට වෙන්නේ. ඒකයි ලොකු අනතුරක් සිදු වෙන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා ක්‍රම්පල් සෝන් එක තියෙන වාහනයක් ගන්න එක ගොඩක් වටිනවා.
අපි එහෙනම් මේ වාහනේ ඩ්‍රයිවින් කරන්න ඕනේ. ඉතින් ඩ්‍රයිවර් පැත්තට නැගලා බලමු කොයි වගේද කියලා. ඔයාලට පේන ඇති මේ සීට් එක අපිට මේ ඉන්ක්ලයින් කරන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහට පස්සට ගන්න පුළුවන්. හැබැයි උස්සන්න කරන්න ඒ වගේ දේවල් කරන්න බෑ බජට් කාර්යයක් හින්දා. ඒ වගේම මේකේ සීට් එකේ මේ මෙහෙම හෝල්ඩ් එක ගොඩක් අඩුයි. ඒ කියන්නේ සාමාන්‍ය ෆ්ලැට් එකක් තමයි දීලා තියෙන්නේ. මේකේ මේ හොඳ ගොඩක් හොඳ ග්‍රිප් එකක් එන මෙටීරියල් එකකින් තමයි මේ වාහනේ සුක්කනම හදලා තියෙන්නේ. ස්පෝක් තුනක් තියෙනවා. මෙන්න මේ වගේ තමයි මේකේ දොරේ කන්ට්‍රෝල් ටික තියෙන්නේ. දැන් Toyota එකේ නම් මේක මේ පැත්තනේ තියෙන්නේ. මේකේ අනිත් පැත්තත් දාලා තියෙනවා. මේකේ පවර් වින්ඩෝස් දීලා තිබෙනවා. ලස්සන මේ ක්‍රෝම් හැන්ඩල් එකක් දීලා තියෙනවා. බින් එකක් තියෙනවා. ස්ටෝරේජ් ෆැසිලිටි එකක් තියෙනවා. මෙතන ස්පීකර් එකක් බලා ගන්න පුළුවනේ. මෙන්න මේ වගේ තමයි මේකේ පෑඩ්ස් එන්නේ. ඒ වගේම මෙන්න මේකෙන් තමයි ඉස්සරහ ලිඩ් එක ඕපන් කරන්න තියෙන්නේ. ඒ වගේම මෙන්න මෙතන පොඩි ස්ටෝරේජ් එකක් දීලා තිබෙනවා. මෙන්න මේ වගේ මෙතෙන්ට ආපුවහම ඔයගලන්ට පවර් මිරර්ස් මේකේ ලැබෙනවා. ෆොග් ලයිට් එක. ඒ වගේම මෙතන දීලා තියෙනවා මේ රිට්‍රැක්ටබල් මිරර්ස් එක. ඒ වගේම ලස්සන AC කවුලක් තියෙනවා. මේ AC කවුලේ මෙන්න මෙහෙම ඔයාලට පේන ඇති ක්‍රෝම් ෆිනිෂ් එකක් දීලා තියෙනවා. මෙන්න මේක ලැබෙන්නේ ප්‍රීමියම් X එකේ. ඒ වගේම මෙන්න මෙතන පියානෝ බ්ලැක් කොටසක් දීලා තියෙන ප්‍රීමියම් වෙන්න ලැබ ඒක දීලා තිබෙන්නේ Toyota පැත්තට බර කරලා තමයි ජපන් පැත්තට බර කරලා හදලා තියෙන්නේ. මේ පැත්තට ලයිට් කන්ට්‍රෝල් දීලා තියෙනවා. මේ වගේ මේ පැත්තට දීලා තියෙනවා වයිපර් කන්ට්‍රෝල් එක. සුක්කානම් මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේක ඇඩ්ජස්ට් කරන්න බෑ. කොහාටවත් ඇඩ්ජස්ට් කරන්න බෑ. තියෙන විදිහටම තියාගන්න වෙනවා. එයා බෑග් එකක් මෙතන තියෙනවා. ඒ වගේම තව එයා බෑග් එකක් දීලා තියෙනවා පැසෙන්ජර්ට. මෙන්න බලන්න මේකේ මේ ඩෑෂ්බෝඩ් එක මම කිව්වේ මේ පියානෝ බ්ලැක් එක මෙහෙම දිගටම තියෙනවා. ඒක හරි ලස්සනයි. හොඳ ප්‍රීමියම් ලොක් එකක් එකකින් ඇවිත්නවා. මේකේ තර්ඩ් පාටි අපිට ප්ලේයරක් දාගන්න පුළුවන්. මෙන්න මේ AC කවුල්නත් පොඩි වැදගත් විදිහට තමයි මේකේ හදලා තියෙන්නේ. මේ සෙන්ටර් ලොක් එක මෙන්න මෙතන තමයි දීලා තියෙන්නේ. දොරේ නෙවෙයි දීලා තියෙන්නේ. මෙන්න මෙතනින් තමයි ඔයාලට සද්ද ඇහෙනවා. මෙතනින් තමයි දීලා තියෙන්නේ. මම අර කලින් කියපු D4 එක රියර් D4 එක මෙන්න මෙතන තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හීටර් එකක් විදිහට පිටිපස්සට මේක වැඩ කරන්නේ. මේකේ මැනුවල් AC තමයි දීලා තියෙන්නේ. මේ AC කවුල වලත් මෙන්න මේ ක්‍රෝම් රවුම් කරලා තියෙන්නේ. ප්‍රීමියම් X එක. මේක G එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේකේ අපිට AC එක අඩු වැඩි කරන්න පුළුවන්. ඒ වගේම මෙතන මේ අවශ්‍ය විදිහට බ්ලෝවර් එක වැඩ කරව ගන්න පුළුවන්. මෙතනින් AI එක ඇතුලෙන්ද එළියෙන්ද එන්නේ කියන එක කන්ට්‍රෝල් කර ගන්න පුළුවන්. එතකොට මේකේ ස්ටෝරේජ් ෆැසිලිටීස් එහෙම ගොඩක් හොඳට හදලා තියෙනවා. මේ මෙන්න මෙතෙන්ට ආපහු බලන්න තවත් කප් හෝල්ඩර්ස් දෙකක් තියෙනවා. මේකේ ගියර් නොබ් එකට ආපහු බලන්න මේකේ මේ 4 ස්පීඩ් ඔටෝමැටික් එකක් තියෙන්නේ. මේක හරි මේ ඩිසයින් කරලා තියෙනවා පොඩ්ඩක් මේ වැදගත් විදිහට. ඔයාලට මතක ඇති ප්‍රාඩෝ එකෙත් මෙන්න මේ වගේ නොබ් එකක් තමයි තියෙන්නේ. මේක අපිට කන්ට්‍රෝල් කරලා දාගන්න පුළුවනි. මෙන්න මෙතන ෂිෆ්ට් ලොක් එකක් තියෙනවා. මේක අපිට හදිසිය වාහන ගියර් එහෙම වැටෙන්න නැති වුණත් එහෙම මේකෙන් අපිට අන්ලොක් කරගන්න පුළුවන් මේක ගලවලා. මෙන්න මෙහෙම මෙතනත් මේ ස්ටෝරේජ් එකෙන් නම් ඇති වැඩක් නැහැ මෙතන. මේකේ මේ නෝමල් හෑන්ඩ් බ්‍රේක් එක තමයි තියෙන්නේ. මේකේ මොනවත් හෑන්ඩ් රෙස්ට් එකක් නම් මෙතන නැහැ. ඒ වගේ මෙන්න මෙතන ෂොපින් හුක් එකක් තියෙනවා. මේක මේ කාන්තාවන්ගේ අත් බෑග් එකක් වගේ. මෙන්න මේකට දාලා ඔහම ලොක් කරන්න පුළුවන්කම තියෙනවා. මම කියවනේ මේකේ සීට් ගැන. මේකේ සීට් කවර් එකක් මේ දාලා තියෙනවා. හැබැයි මේකේ එන එකත් මේ වගේම තමයි. මේ හෝල්ඩ් එක එහෙම ගොඩාක් නැහැ. සාමාන්‍ය සීට් සෙට් එකක් තමයි දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කම්ෆර්ටබල්. මේකේ ග්ලව් කම්පාර්ට්මන්ට් එක ගැන කියනවනම් මෙන්න මේ වගේ ගොඩාක් පොඩි ග්ලව් කම්පාර්ට්මන්ට් එකක් දාලා තියෙන්නේ. මේක සන් වයිසර්ස් දාලා තියෙනවා. වැනිටි මිරර් එකක් එක්ක. ඒක හොඳයි. සයිඩ් එකෙත් වැනිටි මිරර් එකක් නැහැ. සන් වයිසර් එක විතරයි දාලා තියෙන්නේ. රියර් view mirror එකක් දාලා තියෙන මේකේ මේක අපිට adjust කරගන්න පුළුවන් manual. හැබැයි අපිට මේකේ පිටිපස්ස වෙන වාහන head එක මේකේ වැදලා එන auto dim facility එක හෝ manual dim facility එක මේක දීලා නැහැ. එතකොට මෙන්න මේ වගේ තමයි මේකේ dashboard එක බලන්න හරි වැදගත් look එකක් තියෙනවා ඇත්තටම. මේ විදිහට ඔන්න ඔය ආකාරයට start වෙනවා. ඔයගලන්ට පේනවාද හරි සරල design එකක් තමයි දීලා තියෙන්නේ. speedometer එක සහ චැකෝමීටර් එක තියෙනවා පාකින්. ඒ වගේම මේ මෙන්න මෙතන මේ නොබ් එකෙන් අපිට මේ LCD එක ඩිස්ප්ලේ එක වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මෙතනත් පොඩි ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒ කියන්නේ අපි මේක ඉකොනොමිකල් මූඩ් එකේ එහෙම යද්දි මෙතන මේ echo කියන එක on වෙනවා. signal light indications මේකෙන් බලා ගන්න පුළුවන් මෙන්න. මේ පිටිපස්ස සීට් එකත් මම මේකම පෙන්වන්න. මෙන්න මේ වගේ තමයි මේකේ පිටිපස්ස සීට් එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙහෙම තියෙන්නේ හම්ප් එක නැහැ. පොඩි හම්පයක් තියෙනවා. මේ වගේ ඉඩක් තමයි තියෙන්නේ. ඒ වගේම grab holds, ඒ වගේම cabin light දීලා තියෙනවා. හැබැයි මෙන්න මෙතන ඉදිරියට මෙන්න මෙතන සාමාන්‍ය වාහනවල තියෙනවනේ cabin light එකක්. ඒක මේකේ ලැබෙන්නේ නැහැ. මේකේ center එකට මෙතන එකයි ලබා දීලා තියෙනවා. හරි නම් අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලමු මේ වාහනේ කොයි වගේද කියලා.
අපි මේ දැන් යන්නේ මේ ගොඩක් රළු පාරක, ඒ කියන්නේ පටු රළු පාරක සස්පෙන්ෂන් එක. එතකොට මේ රළු පාර ගැන කියනවා නම් මේ ඇවරේජ් මේ බජට් වාහනයක් වෙලා හොඳ තත්ත්වයක තියෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම අවුලන්නේ. අපි මේ පල්ලම යනකොට බලමු බ්‍රේක් රෙස්පොන්ස් එක. ඇවරේජ් හොඳයි. එහෙම අවුලන්නේ. හොඳට තියෙනවා. දැන් මේ වගේ වංගුවක් ගනිද්දිත් මේ ලොකු බොඩි රෝල් එකක් එහෙම නැහැ. මේ හොඳට ගන්න පුළුවන් වංගුව. ඒ වගේම කියන්න ඕන මොකද මේකේ මේ මම දැක්කා මේ ඉදිරියට තියෙන ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන්ස්. ඒ කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් තියෙනවා මැක්පර්සන් ස්ට්‍රට් එකක් එක්ක. ඒතකොට අර ඉන්ඩිපෙන්ඩන්ට් තියෙන නිසා සහ පිටිපස්සේ ටෝෂන් බාර් එකක් දාලා තියෙන හින්දා හොඳ කම්ෆර්ටබල් ගතියක් දැනෙනවා. අපි බලමු ඉස්සරහා තියෙන කන්ද 91 නිව්ටන් මීටර් ටෝක් එකත් එක්ක. මේ හැම ලොකුවට මේ අපහසුාවක් නෑ. අපි දැන් දෙන්නෙක් යනවා. ඒ තියෙද්දි ඉතින් හොඳට පිකප් කරලා එන්න පුළුවන්. එන්ජින් නොයිස් එකත් පොඩ්ඩක් ඇහෙනවා. එහෙම ලොකු අවුලක් නෑ. ඒ වයිබ්‍රේෂන් අනම්ම නම් එහෙම නම් මොනවත්ම නෑ. අපි දැන් මේ යන්නේ කාපට් පාරක. දැන් යන්නේ ඩ්‍රයිවින් විසිබිලිටි එක ගොඩාක් හොඳයි. හොඳටම පේනවා ඉස්සරහා. මේකේ අර ඩ්‍රයිවර් එක සීට් එක උඩට පල්ලෙහාට කරන්න නම් බෑ. නමුත් හොඳටම පේනවා ඉදිරිය. ඒ වගේම ඒ පිලර් එකෙන් චූටි බාධාවක් තියෙනවා. හැබැයි ඒක ලොකු බාධාවක් කියලා දැනෙන්නේ නැහැ. මේ මේ අපිට ඩ්‍රයිවින් ෆීල්ඩ් එක ගත්තොත් මේ ඩෑෂ්බෝඩ් එකේම හරියට ප්‍රීමියම් ගතියක් තියෙනවා. මෙච්චර බජට් කාර් එකක් වෙලත් මං හිතන්නේ මේ අර මේ පියානෝ බ්ලැක් ෆිනිෂ් එක හින්දා වෙන්නේ නැති. දැම්මයි යන කාපට් පාරේ යද්දි සස්පෙන්ෂන් එක ගොඩක් නරක නැහැ. හොඳ තත්ත්වයක තියෙනවා. ඔයාලට පේනවද පේනවද දන්නේ නැහැ. මේක මේ ඒකෝ කියලා වැටෙනවා අපි ඉකොනොමිකලි වාහනේ ඩ්‍රයිව් කරද්දි. දැන් බලන්න මේ ස්පීඩ් එක සාමාන්‍යයෙන් 60 70ට ගත්තත් හොඳ ස්ටේබල් ගතියක් දැනෙනවා. මේක ප්‍රීමියම් X එකනේ. ඒතර ප්‍රීමියම් මේකේ තව ඇඩ්වාන්ස් කියලා එකක් එනවා. ඇඩ්වාන්ස් එකේ vehicle stability control එක ලබා දීලා තියෙනවා මේගොල්ලෝ. ඒ හින්දා ඒක මේ Asian NCAP එකෙන් මේගොල්ලන්ට 5 star ලැබෙනවා. එතකොට මේක ප්‍රීමියම් X එක. මේක හැබැයි vehicle stability control එක නෑ. හැබැයි මේකේ ABS සහ EBD electrical brake distribution එක දීලා තිනවා. එතකොට වෙන්නේ අපි වංගුවකදී වගේ බ්‍රේක් කරවුවොත් එහෙම තදට සාමාන්‍ය වංගුවක් ගන්නෙදී ඇතුල් පැත්තේ රෝද වලට වඩා පිටපැත්තට ලොකු බරක් දැනෙනවා. ඒ බරක් දැනුණාට එතකොට අපිට බ්‍රේක් එක ඩිස්ට්‍රිබියුට් කරලා තමයි බ්‍රේක් කරන්නේ. අපි බ්‍රේක් තදට පෑගුවාට එතකොට වැඩි බලක් දෙනවා. ඒ ප්‍රෙෂර් එක රෝද දෙකට වැඩි දෙකට මේ එතකොට ඇතුල් පැත්තේ දෙකට අඩු බලයක් ලබා දීලා තමයි බ්‍රේක් කරන්නේ. එතකොට ස්ටැබිලිටි එක හොඳයි. ඒ හින්දා තමයි මේ වාහනේ මේ සේෆ්ටි රේටින් එක 4ක් ලැබෙන්න හේතු වෙන්න පුළුවන්. මොකද vehicle stability control ආපු ගමන් 5ක් වෙනවා. ඔයාලා දකින්න ඇති මේකේ එක්ස්ටීරිය කොහමද, ඉන්ටීරිය කොහමද, මේක ඩ්‍රයිව් කරද්දි කොයි වගේද කියලා තොරතුරු ප්‍රමාණයක් ලබා ගන්න ඇති. ඉතින් අලුතෙන්ම වාහනයක් හොයන කෙනෙක්ට පරණ වාහන පාවිච්චි කරපු වාහන ආපහු පාවිච්චි කරන්න අකමැති, අලුතෙන් වාහනයක් ගැන හිතන කෙනෙක්ට, සෙඩාන් වාහනයක් ගැන හිතන කෙනෙක්ට හොඳ වාහනයක් කියලා මේක හිතන්න පුළුවන්. මම මේක ගැන මේක එක්ස්ටීරිය මම දැක විදිහට ඉස්සරහින් ලස්සනයි, පැත්තකින් පොඩ්ඩක් ඇතයි, පිටිපස්සෙන් ඊටත් වඩා පොඩ්ඩක් හැත ගතියක් තමයි තියෙන්නේ. සෙඩාන් රථයක් කියලා මේක පොඩ්ඩක් තව ටිකක් පළලට තිබ්බනම් හොඳයි කියලා හිතනවා. ඉන්ටීරිය ගත්තොත් ගොඩාක් ක්වලිටි නෑ, බජට් වාහනයක්. හැබැයි හොඳට ඉඩ තියෙනවා. හොඳට පවුලේ 5 දිනකට පහසුවේ යන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඒ වගේ මේකේ පෙට්‍රල් වැඩ කරනවා ඇවරේජ් 15ක් විතර. මේකේ මුදලත් ගොඩාක් අඩුයි. සාමාන්‍යයෙන් 140 වගේ තමයි දැන් මේක සෙකන්ඩ් හෑන්ඩ් යන්නේ. මොකද දැන් අලුතෙන් එන්නේ නැති හින්දා මේක දැන් අවුරුද්දකට කලින් 135කට විතර ගන්න තිබ්බා බ්‍රෑන්ඩ් නිව් එකක්. දැන් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඇවරේජ් ගත්තහම වාහනේ ඩ්‍රයිවින් ගත්තත් එහෙම නරකක් පේන්නේ. සේෆ්ටි එකත් ගොඩක් හොඳයි. ඉතින් මම රෙකමන්ඩ් කරන්න පුළුවන් වාහනයක් යටතේ තමයි මේක ඇතුළත් වෙන්නේ. එහෙනම් සියලු දෙනාම ගොඩක් පරිස්සමෙන් ඉන්න. මොකද මේ වෙද්දි රටේ වාතාවරණය ඔබ දන්නවා. ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉතින් ගොඩක් පරිස්සම් වෙන්න කියලා මගේ යාළුවෝ ඔක්කොටම ඉල්ලා සිටිනවා. එහෙනම් මම ගිහලා එන්නම්. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. Thank you.